අද අපි කතා කරමු ස්ට්‍රේන්ජ් තින්ග්ස් වල තියෙන උඩියටිකුරු ලෝකය ගැන. අප්සයිඩ් ඩවුන් එහෙමත් නැත්නම් උඩියටිකුරුව කියන්නේ අපි ජීවත් වෙන මානට හැමතිම සමාන, එහෙත් දූෂණය වූ තවත් මානයක්. ස්ට්‍රේන්ජ් තින්ග් සීරීස් එකට අනුව හැමතැනම ලොකු අගක් මුලක් නැති කළු වැල් වගේ ගියපු ඉවරයක් නැති දිලිසෙන අංශු වලින් වැස්සක් වැටෙන මානයක්. හරි, අපේ වීඩියෝ එකක් මුලට එමු ආයෙත්. අපි බලමු මේ මානේ අපේ මානේ වෙනස්කම් මොනවද කියලා. ස්ට්‍රේන්ජ් තින්ග් සීසන් එකට අනුව මේ උඩියටිකුරු මානෙත් අපේ මානෙත් අතර ශබ්දයේ ගමන් කරනවා. ඒත් උඩියටිකුරු මානේ වෙන චලනෙන් අපේ මානේදී බල්බ හා ආලෝකය මගින් තමයි පේන්නේ. ඒ කියන්නේ උඩියටිකුරු මානේ කෙනෙක් ගෙදරක කාමරයකින් නම් තව කාමරයකට ගියොත් අපේ මානේ ඒ චලනය ගෙදර කාමරයකින්ද අනිත් කාමරයට ලයිට් පත්තුවෙන් රටාවකින් බලා ගන්න පුළුවන්. තවත් එකක් තමයි උඩියටිකුරුවේ අපේ මානෙත් එක්ක සංවේදනය කරන එක ලේසි නෑ. මොකද මේ සංනිවේදනය ෆෝන්, රේඩියෝ වගේ විද්‍යුත් චුම්බක උපකරණ වලින් කරන්න පුළුවන් වුණත්, ඒක පටන් ගන්න එක උඩියටිකුරුවේ ඉඳන් කරන්න පුළුවන් වුණත්, අපේ මානෙ ඉඳන් සංවේදනය පටන් ගන්න එක අමාරුයි. ඒ වගේ දේවල් කරන්න පුළුවන් 11 වගේ කෙනෙක්ට විතරයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් උඩියටිකුරුව ගැන කතා කරන නිසා 11 ගැන කතා කරන්නේ නැහැ. එයා ගැන දැනගන්න ඕනේ නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි එතකොට අලුත් වීඩියෝ එකක් එයා ගැනත් කරන්න. Strange Things series එක නෝ මේ උඩියටිකුරු ලොවේ හැමදේම මාරාන්තිකයි. මේ ජීවත් වෙන්නේ මාරාන්තික සත්තු ටික දෙනෙක් විතරයි. ඉතින් මේ උඩියටිකුරුවට ඕනේ අනිත් මානත් ඒ වගේම උඩියටිකුරු මාන කරගන්න. ඉතින් මේ උඩියටිකුරුවෙන් අපේ මානෙට මාරාන්ත්‍රීය දේවල් කාන්දු වෙනවා. ඒක කරන්නේ මේ මාන දෙක සම්බන්ධ කරන ලබන දොරටුවකින්. TV series එකේදී අපිට දැක් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කොහොමද මේ දොරටුව හැදුනේ කියලා නම්. ඒත් කොහොම හරි මේ දොරටුවෙන් ටික ටික අපේ මානයත් උඩියටිකුරු මානයක් කරගන්න සීසන් 1 එකේ අපිට දැක් ගන්න පුළුවන්. කතාවේ චරිතයක් කරන ડોක්ටර් ඕවන්ස්ට අනුව උඩියටිකුරුව කියන්නේ වෛරසයක් වගේ දෙයක්. ඒ වෛරස් එක අනෙක් මානවල පැතිරිලා මේ මාන විනාශ කරනවා. TV series එකේ සීසන් 1 පෙන්වන අපේ මානේ තියෙන උමං උඩියටිකුරු මානේ දෙකම එක වගේ. මේ උමං වල සත්තු උඩියටිකුරු මානේ සත්තුන්ට 100%ක් සමානයි. ඒ උමං වල අර කලින් කිව්ව කළු පාට අගමුල නැති වැල අංචු වැස්සක් දකින්න පුළුවන්. ඒත් නිල් පාට ඝන මීදුම නැහැ. ඉතින් අපිට ඒකෙන් තේරෙනවා අපේ මානේ උඩියටිකුරු මානේ කරගන්න උත්සාහ කරන බව. අපිට TV series එකෙන් තවත් බලා ගන්න පුළුවන් අපේ පොළොවේ ශාක වර්ධනය අඩාල වෙනවා. ඉතින් මේ උඩියටිකුරු මානේ තියෙන වෛරස් එක අපේ මානේ ශාක සත්තුන්ට ආසාදනය වෙනවා. කුණුණු වට්ටක්ක උඩියටිකුරුවේ වැඩිම කාලයක් හිටපු විල්ට සීසන් 2 එකේදී වෙන දේවල් මේකට උදාහරණයි. සීසන් 1 එකේ අවසානයේ ජොයිස් හෝපර් උඩියටිකුරුවට ගිහින් විල්ව බේරගෙන එද්දී විල්ගේ කට ඇතුළට මේ අවගමුල නැති වැලක් ගිහින් දිනපු බලා ගන්න පුළුවන්. TV series එකේ සීසන් 1 එක අවසානයේ අපිට දැක් ගන්න පුළුවන් අවසානයේ විල්ගේ කටින් මේ උඩියටිකුරුවේ සතෙක් එළියට එනවා. ඉතින් අපිට දැනගන්න පුළුවන් එකේ විල් ආසාදිතයෙක් කියලා. එහෙනම් දෙවෙනි කොටසෙන් අපි ඉක්මනට හම්බෙමු. එතක අපි subscribe කරලා like කරලා comment අද්දලා සෙට් වෙන්න.